සුබ සන්ධ්‍යාවක් ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම නිශාන්තී දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රුවන්වැලි මහා සෑයේ චූඩා මාණික්කයේ සහිත කොත නිරාවරණය කෙරේ පාසල් දරුවන්ට වවුචර්ද නිලැඳුම් බෙදිද තීරණය හෙට විපක්ෂයටත් රාජ්‍ය මාධ්‍යවල සමතන අපි රාජ්‍ය මාධ්‍ය ආයතනවලට විපක්ෂයේ කාර්යභාරය සඳහා රාජ්‍ය මාධ්‍ය තුල ඉඩ ප්‍රස්ථාන ලබා දීමට කටයුතු කිරීම තමයි අපි කරන ප්‍රධාන වෙනස. දෙමළ ජනතාවගේ ගැටලු ගැන ජනපති සමග සාකච්ඡාවට TNA සූදානම්. අසලවලින් පුර නගර නිර්මාණයට රටම එක්වේ. ගෙවල් දොරල් පිරිසිදු තියාගන්න ආකාරයෙන්ම මේ පරිසරයත් ඒ විදිහට තියාගන්න හොඳයි කියලා මම හිතනවා. ඒ කියන්නේ දැන් තිය ක්ලීන් ඔක්කොම සිටිය ඔක්කොම ක්ලීන්. මේව තමයි තියෙන්නේ. දේශීය ප්‍රවෘත්ති අනුරාධපුර රුවන්වැලි මහසෑයේ නව චූඩා මාණික්කය සහිත කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත්සිරි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත්පිරිස් සජ්ජායනා මැදේ කොත නිරාවරණය කෙරුණේ. රුවන්වැලි මහා සෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කොට චූඩා මාණික්කය පැලඳවීම සිදු කෙරුණේ 1939 වසරේ. එම චූඩා මාණික්කය පළුදුවීම හේතුවෙන් රන් පාදම සහිත නව චූඩා මාණික්කය නිර්මාණය කෙරුණා. මෙරට ඉතිහාසයේ නව සංදිස්ථානයක් සනිටුහන් කරමින් වසර 80කට පසු ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ට පැලඳ වූ නව චූඩා මාණික්කය සහිත කොත නිරාවරණය කිරීම සැදැහැවතුන් අතිවිශාල පිරිසකගේ සාදුනාද මතයේ සිදු කෙරුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස රුවන්වැලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත්පිරිත් සජ්ජායනා කළා. රොක් ක්‍රිස්ටල් නැමැති දුර්ලභ පාෂාණයකින් අලංකාරවත් කැටයම් සහිතව මෙම චූඩා මාණික්කය නිම කර තිබෙනවා. චූඩා මාණික්කය පාදම නිර්මාණය කර ඇත්තේ රත්රන් යොදා ගනිමින්. ස්වභාවික නිල් සහ රතු මැණික් ඇතුළු මැණික් ගල් 5320ක් යොදාගෙන නිම වූ මේ සඳහා පිරිසිදු රත්රන් කිලෝග්‍රෑම් 28කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනුණා. නව චූඩා මාණික්කය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සහ කුරුණෑගල ඇත්කඳ විහාරයේදී ජනතාවට වැඳ පුදා ගැනීමට හැකි වුණා. ලෝතුරු මහ බලේනුඹයි ස්වර්ණ මාලි ලබන වසර සඳහා නිලැඳුම් වෙනුවෙන් වෞචවපත් හෝ නිලැඳුම් රෙදි ලබා දීම පිළිබඳ අවසන් තීරණය හෙට රැස්වන කැබිනට් මණ්ඩලයේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ලබන පාසල් වාරයේ ආරම්භයේදීම පාසල් නිලැඳුම් ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍ය ඩලස් අලාපෙරම මහතා සඳහන් කරන්නේ. 2019 පාසල් වාරයේ තව දින තුනකින් අවසන් වීමට නිමිතයි. එහෙත් 2020 වසර වෙනුවෙන් නිලැඳුම් මෙතෙක් සිසුන්ට ලබා දී නැහැ. නිලැඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබා දීමට පසුගිය රජය කටයුතු කළා. ඒ හේතුවෙන් වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවට ජනාධිපති කොමිසම වෙත පැමිණි ඉදිරිපත් වූ බවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. හෙට දිනේ රැස්වෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවසන් තීරණයක් ගැනීමට නිමිතයි. 2020 වසර සඳහා නිලැඳුම් ලබා දීම නව පාසල් වාරයේ ආරම්භයේදීම සිදු කරන බවයි අමාත්‍ය ඩලස් අලාපිරුම මහතා පවසන්නේ. විපක්ෂයේ කාර්යභාරය සඳහාද රජයේ මාධ්‍ය තුල ඉඩක් ලබා දීමට ක්‍රියා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
තොරතුරු හා සංනිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍ය දුරේ රාජකාරී ආරම්භ කරමින් මෙබව කියා සිටියා. හිටපු ජනමාත්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොක්කේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොටබේ රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉතා පැහැදිලි ලෙස මේ රටේ සියලුම ජනමාධ්‍ය සඳහා නිදහස්ව අපේ සංස්කෘතික හරපද්ධතීන් සහ අපේ උරුමයන් ආරක්ෂා වෙන පරිදි ජනතා අභිලාෂයන්ට හිතවත් රටට ආදරය කරන ස්වාධීන අපක්ෂපාත මාධ්‍ය භාවිතයක් සඳහා වෙන නිදහස් වාතාවරණයේ වටපිටාව සකස් කිරීම අපගේ පරම යුතුකම හා වගකීම ලෙස අපි සලකනවා. දිගින් දිගටම වෛරී චේතනාවෙන් යුතුව විශාල අපහාස උපහාස මඩ ගැසීම් තුළින් මඩ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා විශාල දායකත්වයක් රාජ්‍ය මාධ්‍යයෙන් සැපයුණා. අපි නව දේශපාලන සංස්කෘතිය යටතේ එවන් තත්ත්වයක් මින් ඉදිරියට නොවන නිසා සැබෑ මාධ්‍ය නිදහස සඳහා රාජ්‍ය මාධ්‍යවලට ඉඩ හසර ලබා දෙන්නට අපි තීන්දු කරනවායි කියන ටික මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අපි රාජ්‍ය මාධ්‍ය ආයතනවලට විපක්ෂයේ කාර්යභාරය සඳහා රාජ්‍ය මාධ්‍ය තුළ ඉඩ ප්‍රස්ථා ලබා දීමට කටයුතු කිරීම තමයි අපි කරන ප්‍රධාන වෙනස. මාධ්‍යවේදීන් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පසුගිය ආණ්ඩුව පිහිට වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය ඍජු ලෙසම දේශපාලනයට සම්බන්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පහුගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුව අටවාගත්ත FCID කියන ආයතනය ඍජු ලෙසම දේශපාලනයට සම්බන්ධ. දැන් අද ඉතාම බරපතල තත්ත්වයක් පැන්නගිලා තියෙනවා. විවිධ නඩු සම්බන්ධයෙන් විවිධ අයට චෝදනා එල්ල කරමින් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරපු පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කරපු නිශාන් සිල්ලෝ කියන පොලිස් අධිකාරිවරයා රටෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. තම හරියට ක්‍රියා කරනවා නම් රටෙන් පැනලා යන්න ඕනේ නැහැ. කිසිම කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා හිටනවා වහාම නීත්‍යානුකූල පරීක්ෂණ කරලා මේ සම්බන්ධ නිලධාරීන් නියෝනවා ඔවුන්ට ක්‍රියා කරන්න කියලා. මොකද අපිට අවශ්‍යයි සාධාරණ යුක්තිගරුක පොලිසියක්, නඩු ගොතන් නැති පොලිසියක් අපිට දැන් අවශ්‍යයි. විශේෂයෙන් පසුගිය කාලේ FCID එක බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිරේ වල ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් කිව්වා. යම් යම් අයගේ උමනායපාකම් මත යම් යම් අය ඉලක්ක කරගනිමින් පරීක්ෂණ පවත්වන්න ඔවුන්ට අණ ලැබුණා කියලා. අපි අහනවා අණ ලැබුණ කාගෙන්ද? පසුගිය රජය කරන ලද වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ඒ යම් නිලධාරීන් වරදකරුවන් නම් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ආ පුද්ගලයන් සම්බන්ධ නම් ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. හැබැයි නීතිගරුක පුද්ගල බද්ධ වෛරකාරී ස්වරූපයකට අපි යන්න කොසිසේත් කැමතිද? සැබෑ ලෙසම සරල ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක පැහැදිලිව පේන දෙයක්. මේක පිරිසුදු නගරයක්, පිරිසුදු රටක් සහ ජාතිවාදයෙන් තොරව ඉස්සරහට ගෙනියන රටක් හැටියට. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම ශ්‍රී ලාංකික රටක් හැටියට ඉස්සරහට ගෙනියන. අද අපිට අභියෝග රාශියක් මූණ දෙන්න වෙලා තියෙනවා. පෞගේ ආණ්ඩුව බාර දෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමෝ මුදල් අමාත්‍යවරයා හැටියට ආර්ථික වර්ධන වේගය 6.8යි. හැබැයි අපි ආණ්ඩුව බාර ගන්නකොට ආර්ථික වර්ධන වේගය 2.9යි. ඒකට අපි ආර්ථිකයේ ගොඩ දැමීම සඳහා සාල සටනක් සහ කටයුතු කරන්න ඕනේ. නිසාන්ත සිල්වා මං හිතන්නේ එයා රටින් පැනලා ගිහිල්ලා තියෙනවා. නිවාඩුවක් නොදා ඉල්ලීමක් නොකර ඔහුන්ට විතරක් වෙනම නීතියක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. නිසා ඒකට වග කියන්න ඕනේ කට්ටිය, වග කියන්න ඕනේ. මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. මේ වතාවේ එකක් ඔප්පු කරා. උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන් ඇතහැරියා. ඡන්ද ජයග්‍රහණය කළා. ඒකට පදනම් වූ කාරණා කීපයක් තියෙනවා. එකක් ජාතිවාදී නායකයන්ට පාඩමක් උගන්වලා තියෙනවා. ඒගොල්ලන්ට දකුණේ පණිවිඩයක් දීලා තියෙනවා. සිංහල බෞද්ධ පදනම එකහු වුණාම ඒ ජාතිවාදය පරද්දන්න පුළුවන් කියලා. මුස්ලිම් ජනතාවට, දමිළ ජනතාවට අපි කියන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී එකහු වෙන්න මේ ජාතිවාදී නායකව අයින් කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට, අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ අපි උතුරට වැඩ කරන්න, නැගෙනහිරට වැඩ කරන්න සූදානම් වෙලයි. අඛිල විරාජකාරිය සමහත්තා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හැටියට ලියුමක් කරලා තිනවා පාර්ලිමේන්තුවට විපක්ෂ නායකතුමා රනිල් වික්‍රමසිංහ. එතකොට මේ පොඩි අය කොච්චර රණ්ඩු කරත්, පොඩි අය කොච්චර මේක වෙනස් කරන්න හැදුවත් පාර්ලිමේන්තුව තුන රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනස් කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලා ඇස්සුවත් ඇරෙන්න වෙන මොනම හේතුවකටවත් ඡන්ද කොච්චර දුන්නත් පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ විපක්ෂ නායකකම එළවන්න බෑ.
එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් ඇතුළු තමා සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා පවසනවා. තමා හෝ කබීර් හෂීම් මහතා වොක්ෂෝල් වීදිය මැතිවරණ කාර්යාලයේ කිසිදු වගකීමක් දැරුවේ නැති බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ මහතා අවධාරණය කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ බිහුම් කාර්යාලයේ ප්‍රධානි තිස්ස අත්තනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බාර දුන් කටයුතු නිසියාකාරව ඉටු කළේ ද යන්න පිළිබඳ සිතා බැලිය යුතු බවයි. ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවේ මෙහෙයුම් කළමනාකරු ලෙස මලික් සමරවික්‍රම මහතා පත් කළ බවද එම නිවේදනයේ සඳහන් කර තිබුණා. එමෙන්ම මැතිවරණයේ මුදල් සම්පාදනය සම්බන්ධයෙන් මුල්‍ය කමිටුවක් පත් කර තිබූ අතර එය මෙහෙයුවේද මලික් සමරවික්‍රම මහතා බවයි තිස්ස අත්තනායක මහතා සඳහන් කර තිබුණේ. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන මලික් සමරවික්‍රම මහතා කියා සිටින්නේ තිස්ස අත්තනායක මහතා තම වෙත එල්ල කරන සියලු චෝදනා අසත්‍ය බවයි. මැතිවරණයට මුදල් රැස්කිරීම සඳහා තම ඇතුළු තවත් බොහෝ පිරිස් වෙහෙසුණු බව එහි සඳහන්. එලෙස එක් රැස් වූ සියලු මුදල් බාරගත්තේ වෝක්ෂෝල් වීදියේ කාර්යාලය මගින් බවයි මලික් සමරවික්‍රම මහතා කියා සිටින්නේ. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සියලු වියදම් සිදු කළේද එම කාර්යාලය මගිනුයි. එක්සත් ජාතික පෙරමුණේ නායකින් සියලු දෙනා මේ පිළිබඳ අවබෝධයෙන් සිටි බවද එම නිවේදනයේ සඳහන් වනවා. දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. උங்களுக்கு தமிழ் பேசுகிற மக்கள் எவரும் வாக்களிக்கவில்லை. நவ ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மதிதுமாட்ட பலமுயின்ம அபே சுபாஷிஷனே கரணுபா. ඔබට දෙමළ ජනතාව ඡන්දෙ දුන්නේ නැහැ. සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් ඔබ පත්ුණත් සුළු ජනකොටස්වල ගැටලු විසඳීම ඔබ වෙත පැවරිලා තියෙනවා. එහිදී අපි දෙමළ ජාතික සන්ධානය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සූදානම්. ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා එතුමා සියලු ජනතාවට එක සමානව සලකනවා කියලා. ඒ අනුව මේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න ඉදිරිපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අදයි නංගල් සේගේ වන්නමන නංගල් කටකොළුකෝ. කැලිකසල වලින් තොර අලංකාර පිරිසිදු නගර නිර්මාණය කිරීමේ වැඩසටහන දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වනවා. පොලිසිය සමග සිවිල් සංවිධාන රැසක් මෙම කටයුත්තට එක්ව සිටිනවා. හැටන් නගරයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් අද ක්‍රියාත්මක කෙරුණා. හැටන් පොලිසියේ පරිසර ඒකකය, රථවාහන පොලිසිය හා හැටන් දික්කොය නගර සභාවයි මෙය සංවිධාන කළේ. ත්‍රිරෝද රථ සංගමය හා වෙළඳ ප්‍රජාවද ඊට සහය දැක්වුවා. අද මේ නගරය සුන්දර කර ගැනීමේ වැඩසටහනේ මූලික අවස්ථාව වශයෙන් අද දින අපි සියලුම දෙනාගේ සහයෝගයෙන් ප්‍රජා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් සහ ත්‍රිරෝද සංගම්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් නගරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් මූලාරම්භයේ වශයෙන් අපි ආරම්භ කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නගර කිහිපයකම පිරිසිදු කිරීම අද ක්‍රියාත්මක කෙරුණා. යක්කල, බැලුම්මහර, කඩවතාදී ප්‍රදේශවල අද දිනේ පිරිසිදු කිරීම සිදු වුණා. බොහෝ දිනෙකු මෙම වැඩපිළිවෙල අගය කරනවා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනරජතුමාගේ වැඩසටහන යටතේ සියලු දෙනා එකතු වෙලා මේ කරන වැඩපිළිවෙල මින් ඉදිරියට ඉතා සාර්ථකව දිගටම ක්‍රියාත්මක කරනවා. මොකද නගර අලංකාරය තුළ අපේ ගම, අපේ ප්‍රදේශයේ ලක්ෂයට තියාගන්න අපිට පොලිසිය සහයෝගය ලැබෙනවා. හැමදාම අපේ ප්‍රදේශය අපි පිරිසිදු කරලා තියාගන්නවා නම් අපි පරිසරයටත් හොඳයි, අපිටත් හොඳයි, අපේ සෞඛ්‍යයටත් හොඳයි. මේ වැඩපිළිවෙල අපි ඉදිරියට දිගින් දිගටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ සංකල්පය යටතේ පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැඩසටහන යටතේ මෙම කරන්නාවු ශ්‍රමදානය ඉදිරියටත් අපි මේ වගේ හොඳින් කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. නගර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කර අලංකාර පරිසරයක් නිර්මාණය කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවයි ජනතාව කියා සිටින්නේ. දවල් පිරිසිදු තියාගන්න ආකාරයෙන්ම මේ පරිසරයත් ඒ විදිහම තියාගන්න හොඳයි කියලා මම හිතනවා. දැන් ටික ක්ලීන් ඔක්කොම සිටි ඔක්කොම ක්ලීන් මේව තමයි තියෙන්නේ. I think it will be a great implement by our new president. We hope our country will become more developed. කවුරුත් මේක බැලුවේ දැන් neglected. ඉතින් ඒක මේ දැන් හදන්නවත් දැන් ඒක හොඳ අවස්ථාවක් කියලා තියෙනවා අපේ මිනිස්සුන්ට. නව නායකයෙක් යම් කිසි වෙනසක් කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. අපි දන්නේ ඉතාමත් හොඳයි මේ සුද්ධ කරන එක. මම සතුටුයි මොකද අපි මෙතන හැමදාම ඇවිදිනවා. අපිට ලකු වෙනසක් පේනවා. ජනාධිපතිතුමාට පමණක් රට ගොඩනැගීමට නොහැකි අතර ඒ සඳහා සියලු දෙනා සහාය විය යුතු බවයි ආචාර්ය රොහාන් පල්ලිවත්ත මහතා පවසන්නේ. ජනාධිපතිවරණ සමයේ තමන් ප්‍රකාශ කළ පරිදි අදාළ ආයෝජන රටට ගෙනීමට ඉදිරියේදී ක්‍රියා කරන බවයි මාධ්‍ය හමුවේ ඒ මහතා කියා සිටියේ.
ජනාධිපතිවරණ කාලෙදී මම කියපු එක දෙයක් තමයි මේ රටේ දැනට තියෙන විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩට එන්න නම් මාස 12ක් වගේ කාලයක් ඇතුළත අඩුම ගානේ ඇමරිකන් ඩොලර් බිලියන 10ක ඍජු විදේශීය ආයෝජන මේ රටට අවශ්‍යයි කියලා. ඒ වගේම මම ප්‍රකාශ කරා එයින් බිලියන 4ක් පමණ මම මේ ඒ වෙනකොට පොරොන්දු කරගෙන තියෙනවා කියලා මගේ නායකත්වයේ යටතේ මේ රටේ ආයෝජන හැටියට ගෙන්න ගන්න. ඉතින් නමුත් ජනතාව පිළිගත් නායකයෙක් පත් වෙලා ඉන්නවා. ඔහුට පැහැදිලි බහුතරයක් තියෙනවා. ඒක නිසා අපි හැමෝම මේ වෙලාවේ කරන්න ඕනේ ඔහුට උදව් කරලා ඔහුට උදව් කරනවා කියන්නේ ඇත්තටම රටට උදව් කරන එක. මොකද තනි පුද්ගලයෙකුට රටක් හදන්න බෑ. අපි හැමෝම අපේ භූමිකාව හරියාකාරව ඉටු කළ යුතුයි. මගෙන් ගොඩක් අය අහනවා ඒ කියපු බිලියන 4 දැන් ගේන්න බැරිද කියලා. නෑ ගේන්න බැරි කමක් නෑ. ගේන්න පුළුවන්. ඒ ආයෝජකයෝ ටික මම ලස්සට ගේන්න ලෑස්ති. ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමග ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌවසා හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පවතින්න පුළුවන්. දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇතිවෙන්න තියෙන්නේ. ඊට අමතරව තරමක තද වැසි සාමාන්‍ය මිලිමීටර 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයන් බොහෝ විට අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, උතුරු මැද, මන්නාරම, යාපනය වගේ දිස්ත්‍රික්කවල මෙම තත්ත්වයන් තියෙන්න පුළුවන්. දිවෙන්ටේ මන්නාරමේ ඉඳන් කංකසන්තුරේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවලත් කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. උදේ කාලයේදී දිවයිනේ සමහර පළාත්වල සබරගමු, දකුණු, බස්නාහිර වගේ පළාත්වල මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් තිබීමේ හැකියාවක් තියෙනවා. මේ තත්ත්වයට ඇති ඉදිරි දින කීපය තුළ තුරු නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තුව සංකීර්ණයේදී පැවැත්ුණා. පසුගිය ජනාධිපතිවරණයේ පැවැත් වූ ආකාරය පිළිබඳ කතානායක කරු ජයසූරිය මහතා දැනුවත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකින් කටයුතු කළා. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් කතානායකවරයා හමුවුණු අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා. ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සමකාමී ලෙස පැවැත්වීම තහවුරු කිරීමට මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබා දෙන ලෙසයි මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී ඉල්ලා සිටියේ. එමෙන්ම දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණයේ කඩේමින් පැවැත්වීමට අවශ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුවේ සම්මත කර දෙන ලෙසද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියා. ජනාධිපතිවරණය ස්වාධීනව හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවගත් පියවර මෙහිදී කතානායකවරයාගේ ඇකීමට ලක් වුණා. ජනතා අප්‍රසාදයට පත්ව ඇති දේශපාලනඥයින් රජයට සම්බන්ධ කර ගැනීමෙන් වැළකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. පැහැදිලිව මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිනවා. මොකද මේ රටේ මහ දැවැන්තම කුමන්ත්‍රණකාරයා ඉන්න ආසනය තමයි මම නායකත්වයේ දුන්නේ මගේ ආදරණීය ජනතාවත් එක්ක. මම අපේ නායකත්වයටත් මම හිතන්නේ සියලුම දෙනාට කියලා තියෙන දේ තමයි රාජිත සේනාරත්න නැවත දේශපාලනයට සම්බන්ධ කරගන්නවා නම් පියල් නිශාන්ත දේශපාලන භූමිකාවෙන් සදහටම සමුගන්න වෙන වෙන පක්ෂවලට යන්නෙත් නැහැ. මොකද අපි දැක්කා දිගින් දිගටම රාජපක්ෂ වරුන්ට කරන්න ගිය කුමන්ත්‍රණ ටික. අදටත් දසවද දෙදී තමයි මේ මැතිවරණ වෙනකම්ම කටයුතු කරේ රාජිත සේනාරත්න ඇමතිතුමා. ඒක නිසා අපි දකින්නේ එවැනි මේ රටට වින කරන නායකින්ට කොහෙත්ම අපේ පක්ෂය තුල අපේ ආණ්ඩුව තුල ඉඩක් ලබා දිය යුතු නැහැ. පාස්කෝ ඉරිදා ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට සැක කරන පිරිසට තමන් නිවැරදි නම් ඒ ඔප්පු කිරීම සඳහා දැන් අවස්ථාව සලසා දී ඇති බව නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසනවා. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණි සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මේ බව කියා සිටියා. පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙම කොමිසම වෙත ගොනු කෙරුණු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි ලබා දීමයි ඒ මහතා අද සිදු කළේ. තමත් පුළුල් දොරක් අපි වෘත කළ තියෙන ජනාධිපති කොමිෂමට. දැක්කම පහුගිය ආණ්ඩුව කාලේ කඩිමුඩියේ විමර්ශනය කරන්න ගිහලා කඩිමුඩියේ මිනිස්සුන්ගේ පරිගන්න ගිහලා තමයි ඔක්කොම නඩු නිදහස් වෙලා ගති උත්තර නැති වෙලා තියෙන්නේ. අද ඒකින්ක කියන්න පටන් ගන්න තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොහොමද කටයුතු කරේ කියලා. සමහරු බයෙන් රටගේ රටපැල්ල තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නේ කල් අරගෙන නියමිත පරිදි කාටවත් යටත් වෙන්නේ නැතුව කාගේ බලපෑම් වලට යටත් වෙන්නේ නැතුව ඔවුන් නිදහස් නම් ඔවුන් නිදහස් කරන්න. හැබැයි ඔවුන්ට විරුද්ධව කරුණු තහවුරු වෙනවනේ. තරහ දිරවන ඔබලා මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගන්න කියලා පිළිස්සෙනවා. අපි
සැක කරපු අන්තගාමී නායකයෝ මේ අයගේ නිවැරදිභාවයට උත්තර දෙන්න තමයි ඒ අයට අවස්ථාව ලැබෙන්නේ. ඒ අය මගහරිනව නම් අධිකරණයට එන එක, ඒ අය මගහරිනව නම් මේ කියන කොමිසමට එන එක, ඒ අය මගහරිනව නම් පොලිසියට ඇවිල්ලා ප්‍රකාශ දෙන්න, එනයින්ම තහවුරු වෙනවා ඒ වැරදි කියලා. නමුත් ඒ තමන්ගේ නිර්වද්‍යතාවය තහවුරු කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ තැන් වලට ඇවිල්ලා තමන්ගේ ප්‍රකාශය තමන්ට කියන්න තියෙන දේ ප්‍රකාශ කරන එක. මෙරට කීර්තිමත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත් මුදලි මහතාගේ 83 වන ජන්මදිනය අදයි. එවෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. අක්ෂ ජාති ආගම් කුල ભેදෙන් තොරව විලාවක් පරිත්‍යාග කර මම ජීවිතයක් පරිත්‍යාග කරන ලෑස්ති කියලා මතක් කරමින් කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා නීතිය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළු වන ලලිත් ඇතුළත් මුදලි මහතා 1958 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත්වුණා. ඒ ආසියාතිකයෙකු එම ධුරයට පත් ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින්. ඔහු ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තා. අනතුරුව දේශපාලනයට පිවිසෙන ලලිත් ඇතුළත් මුදලි මහතා 1973 දී අගලවත්ත එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයට පත්ව පසුව රත්මලාන ආසනයේ පළමු එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා බවටද පත්වෙනවා. 1977 දී ඔහු එම ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසෙනවා. අමාත්‍ය ධුර කිහිපයක්ම හෙබ වූ ඒ මහතාගේ ජනතා මෙහෙවරේ ප්‍රමුඛතම කාර්යයක් වූයේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කිරීමයි. 1993 අප්‍රේල් 23 වනදා ඔහු මිය ගියේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්. ලලිත් ඇතුළත් මුදලි මහතාගේ ජන්මදින සැමරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසති. පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අලුත් ජනාධිපතිවරයෙක් පත්වලා තියෙන අලුත් දර්ශනයක් ඉදිරිපත් කළා තියෙනවා. මෙතන අපේ සතු කාර්ය භාරවන්නේ මේ අවස්ථාවේ ඉවසෙලි භාවයෙන් අලුත් දැක්මට අවස්ථාව දීලා එකමුතු භාවයක තුලින් රටේ සියලු දෙනාම එකට ගමන් කරන්න පුළුවන් අවස්ථාව උද්ගත වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. වෛද්‍ය සාෆේ ශිහබ්දීන් සම්බන්ධ සිද්ධියේදී ශානි අබේසේකර මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම සාක්ෂි හා කරුණු වසන් කර ඇති බවට යුක්තිය උදෙසා මවරුන්ගේ සංවිධානය පවසනවා. කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. සැබෑ සාක්ෂි තිබියදී සියලුම සාක්ෂි සටහන් කුරුණෑගල අපරාධ පොලිස් කොට්ටාස ඒකකයේ විසින් හෙළිකරන තිබෙද්දී සම්පූර්ණයෙන්ම ඉවත් කරලා සාපි නඩුවේදී CID සානි අභියෝගයකට ප්‍රමුඛ මේ බලකාය විසින් ලංකාවේ නඩුවක නැති ආකාරයටම සියලුම සාක්ෂි තිබියදී ඔක්කොම වහල් ඉවරලා සම්පූර්ණ සාපි සාපි දින පිණිස සිටියා. එතකොට මේ සියල්ල සිදු කර තිබෙන්නේ රාජ සේනාරත්න කියන මේ පුද්ගලයාගේ න්‍යායපත්‍ර අනුව. අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සාපි සම්බන්ධ නඩුවට පෙනී සිටින ඒ විමර්ශන කටයුතු සිදු කරන සියලුම නිලධාරීන් ඉවත් කරලා ස්වාධීන කණ්ඩායමක් පත් කරලා ඒ හරහා මුල සිටම පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් මෙම මව්වරුන්ට සහ ඒ අදාළ සියලුම පාර්ශවයන්ට යුක්තිය සාධාරණ ඉටු කර දෙමින් ගරු අධිකරණයේ ස්වාධීනත්වයේ සුරකින්න ලෙසත් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා අපිට මේ ප්‍රශ්නයට සාධාරණයක් ඉෂ්ට කරાવી. අපේ දැන් ඉදිරියේදී 2019 දෙසැම්බර් මාසේ 12 වෙනිදා අපේ නඩුව පවතිනවා. එතනදී අනිවාර්යයෙන්ම අපි වෙනුවෙන් ඔබතුමාගේ දෙනෙත් විවර කරලා බලලා අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා ඉල්ලා සිටිමින්. පසුගිය සමයේ අඩාල වූ රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ITN 7 වන පැය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. 2005 තිබිච්ච තත්ත්වයේ රට නෙමේ 2014 වෙනකොට තිබුණේ. අපි දත්ත වලින් බැලුවා. මේ රටේ දරදේශ නිෂ්පාදිතයේ තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 24යි 2005 දී. ඔය ඔක්කොම නායකයෝ එකතු වෙලා නිදහසෙන් පස්සේ මේ රටේ දරදේශ නිෂ්පාදිතයේ තිබුණේ බිලියන 24යි ඩොලර් වලින් බලනකොට. ඒ වුණාට මහින්ද මහත්තයා 2015 දී ගෙදර යනකොට ඒක වැඩි වෙලා තිබුණා බිලියන 79 දක්. පොඩි පහේ වැඩි වීමක් නෙමේ. ඉතින් ඒ තත්ත්වය ගලා ගියා. ඒ වැඩ කටයුතු දිගින් දිගටම කරගෙන ගියා නම් අද අපේ රට
ඇමරිකානු ඩොලර් බිලියන 145ක රටක්. ඒ වුණාට මේ ඇයට මේක බැරි වෙච්ච නිසා බිලියන 84කද 85ක රටක් වෙලා තියෙන්නේ. ඉතින් කිසිම වර්ධනයක් වෙලා නැහැ මහින්ද මහත්තයාගේ කාලෙින් පස්සේ. ඉතින් නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දැන් ලොකු වගකීමක් තියෙනවා. මේ ආර්ථිකයේ නැවත වරක් ඉතා ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒක තමයි ජනතා කේන්ද්‍රීයව කරන්නට එතුමා තීරණය කළ තියෙන්නේ. ඒ ආකාරයට ඉදිරියට ගෙනියන්නට දැන් අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගකීම තමයි දැන් ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒකට විවිධ කටයුතු තියෙනවා. ඒකට සැලසුම් තියෙනවා. ඒවා ඊළඟ කාලය තුලදී ඉතා ඉක්මනින් කෙරුවොතින් මම හිතන්නේ මේ රට ඉතා ඉක්මනින් ඉදිරියට යාවි. ඒක තමයි දැන් අපිට තියෙන අවශ්‍යතාවය. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. අපගේ මීළඟ පත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk